දැන් අප සමග සම්බන්ධ වෙනවා සංවාදයක් සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රකට නීතිවේදියෙකු වන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න අපගේ අසන්න වෙනු ආදර ගෞරවයෙන් පිළිගන්නවා අප අයබෝවන් අයබෝවන් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ශ්‍රී ලංකාවේ ජනාධිපති නීතිඥවරයෙක් එවැගේම අධිකරණ හා ව්‍යවස්ථා කටයුතු අමාත්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස සේවය කර තිබෙනවා එමෙන්ම ජනාධිපතිතුමා පත් කළ සර්වපාක්ෂික සමුළුවට උදව් කිරීමට පත් කළ විද්වත් කමිටුවේ සාමාජිකයෙක් එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය මානව අයිතිවාසිකම් රාජ්‍ය පරිපාලනය අපරාධ නීතිය පිළිබඳ වසර 35ක් අධ්‍යක්ෂකීම් ඇති නීති විශාරදයෙක් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ඔබගෙන් පළමුවෙන් මහන්ඩ කැමති මේ ඔස්ට්‍රේලියානු කෙටි සංචාරයේ අරමුණ පිළිබඳව මට ඔස්ට්‍රේලියාව ඉන්න ශ්‍රී ලංකා ප්‍රජාව විසින් ආරාධනය කෙරුවා LLRC කොමිසම සහ ඊට අදාළ කරුණු පිළිබඳව දේශනයක් කරන්න කියලා. ඒ වගේම මම විශ්වවිද්‍යාල ඔස්ට්‍රේලියාවේ වෙන විශ්වවිද්‍යාල ගණනාවකදී මේ පිළිබඳව සහ ඊට අදාළ ඊට කිට්ටු මාතෘකා කීපයක් පිළිබඳව දේශන පවත්වනවා. ඒ සඳහා තමයි මම මේ පැමිණ සිටින්නේ. මම හිතන්නේ ඔබ කැන්බරා, මෙල්බර්න්, සිඩ්නි කැන්බරා, මෙල්බර්න්, සිඩ්නි වැනි විශ්වවිද්‍යාලවලදීත් මම කතා කරනවා. ඔව්. ඒ ඔබ සඳහන් කරා LLRC කොමිෂන් එකෙන් ලෙසන්ස් ලර්න්ඩ් ඇන්ඩ් රිකන්සිලේෂන් කොමිෂන් කියන උගත් පාඩම හා ප්‍රතිසන්ධාන කොමිෂම හැටියට හඳුන්වන්නේ සිංහලෙන් 2010 ශ්‍රී ලංකාවේ සීල් විද්‍යාව අවසන් වී වසරකට පසුව 2010 මාර්තු මාසයේ ජනාධිපතිතුමා විසින් පත් කළේ මේ කොමිෂන් සභාව. දැන් අපගේ අසන්නට කියන්න පුළුවන් මේ LLRC නැත්නම් උගත් පාඩම හා ප්‍රතිසංවිධාන කොමිෂම් සභාව කියන්නේ මොකක්ද? අරමුණ පිහිටවීමට අරමුණ LLRC කොමිසම ඇත්ත වශයෙන් මුලදී පිහිට වුණ මූලික අරමුණ වුණේ තරා විදිහකට යුද්ධය අවසාන කාලයේ සිදු වූ සිදුවීම් පිළිබඳව නොයෙකුත් චෝදනා එල්ල වෙන්න පටන් ගත්තා. මම හිතන ඒකට ප්‍රතිචාරයක් දැක්වීමට එකක්. අනිත් එක මේ ජාතික ගැටලුව පිළිබඳව යම් යෝජනා ඉදිරිපත් කරන්නට මෙවැනි මේ ගැටුම් තවත් උත්සන්න නොවෙන්නට. ඉතින් මම කැමති මගේ විශේෂ විශේෂ ක්ෂේත්‍රයේ පිළිබඳ කතා කරන්න. ඒ කියන්නේ ව්‍යවස්ථාමය විසඳුමක් සොයා ගැනීම පිළිබඳව. ඉතින් LLRC තියෙන වැදගත්කම තමයි ආණ්ඩුව විසින්ම පත් කරන ලද ආණ්ඩුව විසින්ම තෝරා ගන්න පත් කරන ලද කොමිසම් කොමසාරිස්වරුන්ගේ සමන්විත කොමිසමක් නිසා. ඒක ආණ්ඩුවේම කොමිසමක් තරා විදිහක ආණ්ඩුවට විශාල එකේ IPX ඉංග්‍රීසියෙන් කියනවා නම් ඕනර්ෂිප් එකක් තියෙනවා ඒ ක්‍රියාදාමයේ. එම කොමිසම විසින් ඉදිරිපත් කරලා තිබෙනවා දේශපාලන යෝජනා විසඳුම පිළිබඳව ඉතාමත් පැහැදිලි යෝජනා. මම හිතන්නේ හුඟක් ඒවා අපි දිගටම මේ කතිකාවේ සඳහන් වුණ දේවල් අලුත් දේවල්මත් නෙවෙයි. නමුත් ඒවා නැවතත් මතක් කරලා ආණ්ඩුව විසින්ම පත් කරන ලද කොමිසමකින් කියනකොට මම හිතන්නේ ඒකට යම් වැදගත්කමක් තිබෙනවා. මෙසා ඕන් පිළිගෙන තිබෙනවා මේ ගැටුමට හේතුව මූලික වශයෙන් දේශපාලන ප්‍රශ්නයක් බව ඕන් පිළිගෙන තිබෙනවා. ඕන් කියලා තියෙනවා බලය බෙදා හැරීම තවත් ශක්තිමත් කළ යුතුයි. ඒ වගේම කේන්ද්‍රය තුල බල හවුල්කාරීත්වය ඇති කිරීම කළ යුතුයි. ඒ වගේම ඕන් කියා තිබෙනවා රටක එක්සත්භාවයට අවශ්‍ය වන බලතල මැද කේන්ද්‍රයේ තියා ගන්න අතර ඉතිරි බලතල සියල්ලම මේ පළාත්වලට විමද මේ බලය පැවරිය යුතුයි කියලා. ඒ වගේම මං හිතනවා තවත් වැදගත් දෙයක් තමයි ඔවුන් කතා කරන්නේ වඩා පුරුල් ක්ෂේත්‍රයක් තුළ සිටින, ඒ කියන්නේ වඩා ලොකු චිත්‍රයක් දකිමින්. දැන් උදාහරණයක් වශයෙන් අධිකරණයේ ස්වාධීනත්වය තිබිය යුතුයි කියලා කියනවා. දැන් අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්න තිබෙනවානේ. ඒ ප්‍රශ්න තිබෙන නිසා තමයි ඔවුන් කියන්නේ, නැත්නම් ඔවුන් එක උළුප්පල දක්වලා කියන්නේ. ඔබ ඔවුන් කියන්නේ මේ වර්තාව පිළිබඳව නේද? කොමිසමේ වර්තාවේ තිබෙනවා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම, ඊළඟට ස්වාධීන පොලිස් කොමිසමක්, ස්වාධීන රාජ්‍ය සේවා කොමිසමක්, එවැනි දේවල් පිළිබඳව ඔවුන් කියනවා. ඊළඟට කියනවා තොරතුරු ලබා ගැනීමේ අයිතිය පිළිබඳව කතා කරනවා. ඒ පිළිබඳව නීති ගේන්න ඕනේ කියලා. ඉතින් මම හිතන LLRC වර්තාවේ තියෙන එක වැරදගත් දෙයක් තමයි ඔවුන් ජාතික ගැටලුව පිළිබඳව කතා කරන අතර ඔවුන් එය එසේ කියන්නේ වඩා ලොකු චිත්‍රයක් තුල දකිමින්. ඒක තමයි මම හිතන්නේ ඒකේ ධනාත්මක දෙයක් හැටියට මම දකින්නේ. මොකද අද ඉංග්‍රීසියෙන් ඩිමොක්‍රටික් ගවර්නන්ස් නැත්නම් ප්‍රජාතන්ත්‍රීය ආණ්ඩුකරණය පිළිබඳ පාලනය පිළිබඳ ප්‍රශ්න රටේ තියෙනවා. ඉතින් ඒ නිසා අද ජාතික ගැටලුව ඒකෙන් වෙන් කරලා ගන්න බෑ. ඒ නිසා ඒකට මං හිතන යහපත් ප්‍රතිචාරයක් ඔවුන්ගෙන් ලැබිලා තියෙනවා කියලා. දැන් ඔබගෙන් අහන්න කැමති දැන් මේ LLRC කොමිසමේ නිර්දේශවල ගැනීමට කලින්ද ඔබ සඳහන් කරා කිපාරක් ජාතික ගැටලුවක් පිළිබඳව. දැන් ඇත්තටම කවුරුත් නිතර කතා කරනවා මේ ජාතික ගැටලුව ඉංග්‍රීසියෙන් කියලා. මං හිතන්නේ මේ එත්නික් කන්ෆ්ලික්ට් කියන එක වෙන්න ඇති. දැන් ඔබ අදහස් කරන විදිහට නීති විශාරදක හැටියට ඔබ දකින්නේ කොහොමද මේ ජාතික ගැටලුව කියන්නේ මොකක් හැටියට ඔබ දකින්නේ? ජාතික ගැටලුව කියන්නේ අපේ රටේ විවිධ ජාතීන් ඉන්නවා. ප්‍රධාන වශයෙන් ජාති අනන්‍යතාවයන් 4ක් තිබෙනවා.
දෙමළ සිංහල ප්‍රධාන බහුතරයට බහුතර ජන කොට්ටාසයට අමතරව දෙමළ සිංහ මුස්ලිම් සහ ඉන්දියානු දෙමළ ජන කොට්ටාස හතරක් ඉන්නවා. ඉතින් මේ ජන කොට්ටාස හතරම ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් තුළ මේ ඔවුන්ගේ අනන්‍යතාවයද රැකෙන පරිදි ඔවුන්ටත් මේ ආණ්ඩුකරණයට සහභාගී වෙන්නට කොහොමද පුළුවන්? ආණ්ඩුවිත රටේ තීරණ ගැනීමට ඔවුන් සහභාගී කරගන්නේ කොහොමද? කොහොමද කොටිම කියනවා රාජ්‍ය බලයට ඔවුන් සම්බන්ධ කරගන්නේ? අවසාන වශයෙන් for me is a question of state power. ඒක රාජ්‍ය බල පිළිබඳ රාජ්‍ය බලය පිළිබඳ ප්‍රශ්නයක් නේ. රාජ්‍ය බලය පිළිබඳ ප්‍රශ්නය තමයි හැම රටවල්වලම පැන නගින්නේ. ඉතින් ඒ විදිහට ඒක කියවෙන්නේ නැහැ, ප්‍රකාශ වෙන්නේ නැහැ මේක රාජ්‍ය බලය අපිට දෙන්නේ කියලා. එහෙම නෙමෙයි. ඔවුන් හැම තැනම ජන කොට්ටාස තමන්ට ආණ්ඩුකරණයට සම්බන්ධ වෙන්න ඉල්ලනවා. ඉතින් අපිට අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල ක්‍රම හොයාගන්න ඕනේ. එයට ඉඩ දෙන බලය බෙදා හැරෙන, ඒ වගේම කේන්ද්‍රයේ බලහවුල්කාරීත්වය ඇති වෙන විවිධ ජන කොටස් වලට මේ රටේ තමන්ටත් මේ රටේ කොටසක් තියෙනවා කියලා, තමන්ට ආණ්ඩුකරණයේ කොටසක් හැම දිනටම තියෙනවා කියලා දැනෙන සහ ඒ අනුව සතුටින් වඩා ශ්‍රී ලාංකික ජාතියක් හැටියටද අනන්‍යතාවය, ඒ අනන්‍යතාවය තුළ තමන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කරගෙන ඒට කොහොමද ඇතුල් වෙන්නේ කියන ඒ විදිහට පුළුවන් ආණ්ඩුකරණයක් අපි හදන්නට ඕනේ. ඔව්, දැන් තියෙන ආණ්ඩුකරණ යටතේ විවිධ ජාතීන් එහෙම සම්බන්ධ වෙලා නැද්ද මේ පාලන ක්‍රම? අද තියෙන්නේ අද තියෙන්නේ මෙජොරිටේරියන් රූල් එකක්නේ. අද තියෙන්නේ මූලික වශයෙන් අද කියන්නේ අද අපි අපේ විවිධ ජන කොටස් ඉන්නවා. දැන් දෙමළ ජනතාවේ ඉන්නවා සමහර පළාත්වල කේන්ද්රණ සාන්ද්‍රණය වල ජීවත් වෙලා කොන්සන්ට්‍රේටඩ්. ඒ වගේම ඩිස්පර්ස් වල සමහර කොමියුනිටිස් ඉන්නවා ඩිස්පර්ස් වෙලා. දැන් මිනිස්ස ඔවුන්ට රාජ්‍ය බලයේ සම්පූර්ණ කොටසක් ලැබෙන්නේ නැහැ. ඔවුන්ට තමන්ගේ ප්‍රදේශ වල තියෙන කටයුතු, කෘෂිකාර්මය, අධ්‍යාපනය, සුළුවාරි මාර්ග, ඒ වගේ කටයුතු ලේසියෙන් ඒ පළාත්වලට දෙන්න පුළුවන්. මම බලය බෙදා හැරීමට පක්ෂ ජාතික ගැටලුවට විසඳුමක් හැටියට පමණක් නෙවෙයි. මම කියන මම මධ්‍යම පළාතෙන් එන කෙනෙක්. අපිටත් ඕනේ බලය. හැම දෙයක්ම කොළඹින් තීරණය කරන මේ අපේ පළාතේ තමයි හොඳට මෙලවලු ගොවිතැන් කරන්නේ හේ වේ වැට. නමුත් අපේ ගොවීන්ගේ තීරණ පිළිබඳ තීන්ද ගන්නේ මධ්‍යම පළාතෙන් නෙමෙයි. තාම කෘෂිකර්මික පිළිබඳ තීන්දු ගන්නේ මධ්‍යම ආණ්ඩුව. ඒ නිසා හැම පළාතරම ඒ පළාතේ ප්‍රශ්න විසඳීමට දැන් කිය කවුරුත් ඉල්ලන්නේ නැහැ. පාස්පෝර්ට් නිකුත් කරන්න බලතල ඉල්ලන්නේ නැහැ නේ. කරන්සි පිළිබඳ බලතල ඉල්ලන්නේ නැහැ නේ. ඔබ මැද ඕනම රටක මධ්‍යම ආණ්ඩුවෙන් කරන්නේ විදේශ කටයුතු ඒව ඔක්කොම කරන්න පුළුවන්. සමස්ත අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කිරීමේ මධ්‍යම රජයෙන් කරන්න ඕනේ පළාත්වල සහභාගීත්වය ඇතුව. නමුත් ඒ පළාත්වල නම් ක්‍රියාත්මක කරන්න පුළුවන් විෂයන් ඒවට දෙන්නට ඕනේ. එතකොට සහභාගීත්වයක් ලැබෙනවා. එතකොට දෙකක් සිදු වෙනවා. එකක් තමයි පරිධියේ ඉන්න කොටස් වලට තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඒ පරිධියේ ඉන්නවා නම් භූගෝලීයව ඒක රාශිවල ඉන්න කොටස් ඔවුන්ටද ලැබෙනවා ඉඩක් තමන්ගේ කටයුතු කරගන්න. ඒ මගින් මං හිතන්නේ ආණ්ඩුකරණයට මීට වඩා හොඳ සම්බන්ධයක් ඇති වෙනවා. දැන් ආචාර්ය වික්‍රමරත්නගෙන් අහන්න කැමති දැන් ලංකාව අවුරුදු 20කටත් වැඩි දැන් පළාත් සභා පිහිටවල තියෙන පළාත් සභා කියන්නේ ඇත්තටම බලය විමර්ශනගත කිරීමේ ප්‍රතිඵලයක්. දැන් ඔය විවිධ පළාත්වල උතුරු පළාතේ අර තියෙන පළාත් සභා දැන් මේ තුලින් ඔයගේ බලය විමර්ශනගත වීමෙන් ඒ කටයුතු ඔබ කිව්ව විදිහට සිද්ධ වෙන්නේ නැද්ද? ප්‍රධාන දෙයක් නැතුව සිද්ධ වෙනවා. නමුත් 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන හැම කොමාවක්ම සහ හැම නැවතීමේ ලකුණක්ම මධ්‍යම ආණ්ඩු සියලුම මධ්‍යම ආණ්ඩු 89 සිට සැතිබුන හැම ආණ්ඩුවක්ම සෑම කොමාවක්ම සහ සෑම නැවතීමේ ලකුණක්ම පාවිච්චි කරලා තියෙන බලය ආපසු ගන්න හැම අතින් ඉස්කෝල පවරා ගන්නවා, රෝහල් පවරා ගන්නවා, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවරා ගත්තා, නොයෙකුත් ක්‍රම උපක්‍රම පාවිච්චි කරලා ආපසු බලය ගන්නවා. දැන් හොඳම උදාහරණ දිවිනැගුම් පනත. විශාල බලතල සංඛ්‍යා විශාල ගණනාවක් පිළිබඳ බලතල ආපසු ගන්නවා. ඉතින් මේ පසුගිය අවුරුදු 88 සිටම හැම ආණ්ඩුවක්ම මේක අඩු වැඩි ප්‍රමාණයට කරලා තියෙනවා. එම නිසා සහ ඒකට එක්තරා හේතුවක් වෙලා තිනවා. මොකද මධ්‍යම ආණ්ඩුවේ බලයේ ඉන්න ආණ්ඩු තමයි පක්ෂේම තමයි හුඟක් වෙලාවක බොහොම කෙටි කාලයක් ඇරෙන්නට පළාත් සභාවල දෙන්නේ. ඉතින් අවසනාවකට ඒ පළාත් සභාවල අයත් ඉන්න මන්ත්‍රීවරුත් ඔවුනුත් ජාතික දේශපාලනයට යන්න බලාගෙන ඉන්නා. එහෙම නැත්නම් දේශපාලන හේතු නිසා ඔවුන් අභියෝග කරන්නේ නැහැ මධ්‍යම ආණ්ඩුවට. ඉතින් ඒක ඉතාමත්ම කනගාටුදායක තත්වයක්. දැන් ඔබ ඒ අනුව කියන්නේ පළාත් සභාව දැන් අවුරුදු 20කටත් වැඩි දැන් ක්‍රියාත්මක පළාත් සභාවලින් කිසි ප්‍රයෝජනයක් උනේ නැහැ. මම කියන්නේ මධ්‍යම ආණ්ඩුව ප්‍රයෝජනාත්මකව වැඩ කරන්න දෙන්නේ නැහැ. මුදල් දෙන්නේ නැහැ. මුදල් දෙනකොට මුදල් එන්නේ මේ පිළිබඳ අධ්‍යයනය කරලා තිබෙනවා. මම ඒ අධ්‍යයනය වල සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා මම බොහොම වකීමෙන් කියන්නේ මුදල් දෙන්න හුඟක් වෙලාවට මුදල් දෙන්න සැප්තැම්බර් මාසෙ. ඊළඟට නෛතික වශයෙන් නීතියේ සෑම බාධාවක්ම පාවිච්චි කරනවා. හැම බාධාවක්ම පාවිච්චි කරනවා. ආණ්ඩුකාරවරු සමහර පළාත්වල ආණ්ඩුකාරවරු පාවිච්චි කරලා
ඇඟිලි ගහනවා. දැන් නැගිරිහිර පළාතේ හොඳම උදාහරණේ පසුගිය කාලේ පිල්ලෙන් මහමැතිලා හිටපු කාලේ මම ඒ පළස බවට මම නැති උපදෙස් දුන්නේ නීති උපදේශකයෙක් හැරිට මම කියන්නේ හැම අවස්ථාවකම පාවිච්චි කරනවා ආණ්ඩුකාරීවරය පාවිච්චි කරලා වැඩ කරන්නට දෙන්නේ. ඉතින් ඒ විදිහට සියලුම ආණ්ඩු අඩු වැඩි ප්‍රමාණයට මේක හිතට එකඟව මේ වැඩේ කරන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ගේ කැප හුඟක් වෙලාවට මධ්‍යයේ කේන්ද්‍රයේ ඉන්න දේශපාලඥයන්ගේ දේශපාලන උමන කමක් නැහැ. ඔවුන්ගේ කැපවීමක් නැහැ. ඔවුන් පළාත් සභාවල ඉන්න කාලේ ඔවුන් හරිම පළාත් සභා හිතති. මධ්‍යම රජයට ආවට පස්සේ ඔවුන් කරන්නේ කියන පැත්ත. දැන් ඔබ කියන්නේ ඔය පසුබිම යටතේ පළාත් සභා ක්‍රියාත්මක පළාත් සභා පවත්වා ගැනීම ප්‍රයෝජනයක් රටට. මම කියන්නේ පළාත් සභා ඉතාමත්ම හොඳ ආයතන. ඒවට වැඩකරන මොකද 13 වෙනි සංශෝධනය තියෙනවා විශාල නෛතික ගැටලු ගානක්. විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒක මේ හදිසියේ ඉන්දියාවේ බලපෑම යටතේ කරපු වැඩක්. ඒකේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒ ප්‍රශ්න අත් වශයෙන් ඒ තියෙන ගැටලු වුණත් තමන්ට දේශපාලන ඕනෑකම තියෙනවා නම් ඒවා පාවිච්චි නොකර ඒගොල්ලන්ට වැඩ කරන්න දෙන්න පුළුවන්. නමුත් මධ්‍යම ආණ්ඩු දිගට මෙහෙම කරලා නැහැ. ඒ නිසා තමයි මම පෙනී සිටින්නේ පැහැදිලි බල විභේදනයක් තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මධ්‍යම රජය සහ පළාත් සභාව අතර පැහැදිලි බල විභේදන මීට වඩා පැහැදිලිව තියෙන්නට ඕනේ. ඉතින් එහෙම නැහැ. එහෙම නිසා ඒ තියෙන එක දුර්වලකම් පාවිච්චි කරලා සෑම රජයක්ම විසින්ම පළාත් සභාවලට හරියට වැඩ කරන්න දීලා නැහැ. පළාත් සභාවලට හොඳට වැඩ කරන්න පුළුවන්. පළාත් සභාවලට ඒ වැඩ කරන්න මේ තියෙන මේ නෛතික රාමුව තවත් ශක්තිමත් කරනවා නම් සහ දේශපාලන වශයෙන් තීන්දුවක් ගන්නව නම් මධ්‍යම ආණ්ඩුව මෙහෙම ඇඟිලි ගහන්නේ නැහැ කියලා තියෙන හැම ෆුල් ස්ටොප් එකක්ම සෑම නැවතීමේ ලකුමක් සහ කොමාවක් අපි පාවිච්චි කරන්නේ නැහැ කියලා කටයුතු කරනවා නම් පළාත් සභාවට මීට වඩා විශාල වැඩ කොටසක් කරනු. හොඳයි, දැන් ඔබගෙන් අහන්න කැමති අප කලින් සඳහන් කර උගත් පාඩම හා ප්‍රතිසංවිධාන කොමිසමේ LLRC කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක වීම පිළිබඳව. මොකද මේ නිර්දේශ ක්‍රියාත්මක වීම පිළිබඳව රට අභ්‍යන්තරයෙන් වගේම විශේෂයෙන්ම විපක්ෂයෙන් ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් දෝෂාරෝපණ රජයට එල්ල වෙන ක්‍රියාත්මක වීම පිළිබඳව දැන් ඔබගේ අදහස මොකද ඒ පිළිබඳව? මට පේන හැටියේ දැන් රජයේ ප්‍රකාශිත ප්‍රතිපත්තිය තමයි LLRC වර්තාව ක්‍රියාත්මක කරනවා කියලා. නමුත් ප්‍රායෝගික වශයෙන් අපි ඒක දකින්නේ නැහැ. විශේෂයෙන්ම මම මේ නැවතත් කතා කරන්නේ දේශපාලන විසඳුම් පිළිබඳව. දේශපාලන විසඳුම් පිළිබඳව හැම ඉන්දියාවට අපේ නායකයෙක් ගියාම සහ ඉන්දියාවෙන් ලංකාවට ආපුවාම හැම වෙලාවෙම ප්‍රකාශ කරනවා අපි මේවා කටයුතු කරනවා. අපි 13+ වෙනවා. LLRC වර්තාව ක්‍රියාත්මක කරනවා. ජිනීවා වල පොරොන්දු වෙනවා. නමුත් අපි ප්‍රායෝගික වශයෙන් මූවමන්ට් එකක් ඉංග්‍රීසියෙන් පාවිච්චි කරනවා. ඒ දෙසට ගමන් කිරීමක් අපි දකින්නේ නැහැ. ඒක තමයි කනගාටුදායක තත්ත්වය. එහෙම ගමන් නොකිරීම නොකරන මම දකින්නේ මම ඒකට හේතුව හැටියට දකින්නේ ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන නායකත්වයට දේශපාලන කැපවීමක් ඒ සඳහා නැති බවයි මට පේන්නේ. ඒක තමයි මගේ උත්තරේ. දැන් මේ වගේ ප්‍රශ්නයක් දැන් යුද්ධයෙන් අවසාන වීමෙන් පස්සේ විශේෂයෙන්ම උතුරු කලාපේ ඉතෙක් හිටියේ දෙමළ ජනතාව නෙමෙයි දැන් සිංහල ජනතාවත් පදිංචි කරලා තියෙනවා. ඒ වගේම යටතල් පහසුකම් විශාල විශ්ව සංවර්ධන වැඩකුත් සිද්ධ වෙනවා. දැන් දෙමළ ජනතාව උතුරේ පවන නෙමෙයි කොළඹ පදිංචිනවා. කොළඹ සිට සිංහල ජනතාවෙහි පදිංචි. දැන් මේ විදිහෙන් මේ වගේ වෙනස් වීම සිද්ධ වෙනවා සමාජ ස්තරයේ, සමාජ ව්‍යුහයේ. ඒ වගේම සංවර්ධන කටයුතු සිද්ධ වෙනවා උතුරේ, විශේෂයෙන් මේ යුද්ධේ පැති ප්‍රදේශවල. දැන් මේ තත්ත්වය යටතේ ජාතික ප්‍රශ්නය කිසියම් විසඳීමේ කිසියම් පහසුවක් ඇති වෙන්නේ නැද්ද රජයේ මේ ක්‍රියාමාර්ග නිසා? එකක් ඒ සංවර්ධන කටයුතු වල දෙමළ ජනතාව සහභාගී කරව ගන්න ඕනේ. කොළඹ කේන්ද්‍රීයව ඒව කරලා වැඩක් නැහැ. ඒවා කරන්නේ ඒ විදිහට තමයි කොළඹ කේන්ද්‍රීයව කරන්නේ. දෙමළ ජනතාව සහභාගී වෙන්නේ නැහැ. ඊළඟට ජාතික ගැටලුව සංවර්ධනයෙන් විසඳන්න පුළුවන් කියලා ප්‍රාදේශීය සංවර්ධනයෙන් කොළඹින් කරන ප්‍රාදේශීය සංවර්ධනයෙන් කරන්න පුළුවන් කියලා විසිතනවා නම් එහෙමනම් මම හිතන්නේ එහෙමනම් LLRC වර්තාවට විරුද්ධවයි යන්නේ. ඉතින් දැන් අපි බලමු දෙමළ ජනතාව මේකට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පැහැදිලි ලෙසම ඔවුන් ප්‍රතිචාර දක්වුවා ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දීලා. නැගෙනහිර පළාතේ ඡන්දය දෙමළ ජනතාව අති විශාල වශයෙන් ඡන්දය දුන්නේ දෙමළ ජාතික සන්ධානයට. එම නිසා ඔවුන් මේ සංවර්ධනයේ නාමයෙන් කරන මේ යටිතල පහසුකම් දියුණු කිරීමෙන් පමණක් මේ වැඩේ මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඊට වඩා ගැඹුරු දේශපාලන ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ගැඹුරු දේශපාලන ප්‍රශ්නය තමයි LLRC වර්තාවේ පැහැදිලිව කියන්නේ. මේක දේශපාලන ප්‍රශ්නයක් තියෙනවා. මේක බලය පිළිබඳ ප්‍රශ්නයක්.
රාජ්‍ය බලය පිළිබඳ ප්‍රශ්නයක්. එම නිසා LLRC වාර්තාව කියනවා මේ සඳහා දේශපාලන විසඳුමක් හොයන්න, බලය බෙද හැරීමක් කරන්න, ඒ දෙමළ ජනතාව සහභාගී කරවන්න තමයි දේශපාලන මේ තීන්දුව ගැනීමට රාජ්‍ය බලය පිළිබඳ ඔවුන්ටද තමන්ගේ කොටස ලැබෙන පරිදි, ඔවුන් තීන්දුව ගැනීමට සහභාගී වීමට ඔවුන්ට ඉඩක් ලැබෙන පරිදි කටයුතු කරන්න කියලා තමයි LLRC වාර්තාව කියන්නේ. ඉතින් ඒ අනුව කටයුතු කිරීම සඳහා ඉදිරියට යෑමක්, ඒ දෙසට යෑමක් නම් මම දකින්නේ කොළඹ කේන්ද්‍රීයව කෙරෙන සංවර්ධන කටයුතු ක්‍රියාදාමයක් තමයි කරන්නේ. ඒකට දෙමළ ජනතාව ප්‍රතිචාර දක්වමින් සහ මුස්ලිම් ජනතාව ප්‍රතිචාර දක්වමින්ම දක්වන ආකාරයෙන්ම තේරුම් ගන්න ඕනේ ඔවුන් එක්ක සතුට වෙනවද නැද්ද කියලා. ඒක තේරුම් ගන්න බැරි නම් ඉතාම කනගාටුදායක තත්ත්වයක්. දැන් උතුරු එක් සිදු කරන සංවර්ධන කටයුතු වල දෙමළ ජනතාවගේ සහභාගීත්වය නැද්ද? ජනතාව සහභාගීත්වයක් සහභාගී කරගන්නේ නැහැ. පළාත් පාලන ආයතනවල සහභාගී කරගන්නේ නැහැ. සම්පූර්ණයෙන් කොළඹින් තමයි කරන්නේ. විශාල කේන්ද්‍රීය මනසකින් කටයුතු කරන්නේ. කොටින්ම කියනවා නම් දේශපාලන විසඳුමක් පිළිබඳව LLR තමන්ගේ කොමිසමෙන් පත් කරපු LLRC කොමිසම වාර්තාව පිළිබඳ කටයුතු කරන්නවත් දේශපාලන කැපවීමක් ඕන් පෙන්නුම් කරන්න තිබ බව තමයි මේකෙන් පේන්නේ. දැන් ආචාර්ය වික්‍රමරත්න, ඔබ ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත් කළ විද්වත් කමිටුවට සර්වපාක්ෂික සම්මේලනයට උපදෙස් දී විද්වත් කමිටුවට ඔබ සමාජික හැටි හිටියේ. දැන් මේ අවස්ථාව ඔබට ප්‍රයෝජන ගත නැද්ද? මේ වගේ අඩුපාඩුකම් පිළිබඳව රජයට ඔබ හිතන්නේ බොහොම එක්ස්පර්ට්ස් පැනල් එක නැත්තම් ඒ විද්වත් කමිටුව දෙකට බෙදුණා. බහුතර වාර්තාව මං හිතන්නේ 17 දිනාගෙන් 11ක්ද කොද අස්සම් කෙරුවා. සුළුතර වාර්තාවකුත් තියෙනවා. බහුතර වාර්තාව සියලුම විවිධ ජන කොටස් හැම එකකින්ම හිටියා. සිංහල, මුස්ලිම්, දෙමළ හැම දෙනාම අස්සම් කරපු බහුතර වාර්තාවේ අපි කියලා තියෙනවා පැහැදිලි ලෙස බලතල පැහැදිලිව බෙදා හැරෙන සහ කේන්ද්‍රයේ ශක්තිමත් කරන කේන්ද්‍රයේ බලහෞල්කාරීත්වය තිබෙන සහ අපි කියලා තියෙනවා උදාහරණ වශයෙන් මූලික අතිවාසිකම් පිළිබඳ අපි කියලා තියෙනවා වඩා ශක්තිමත් පරිච්ඡේදයක් ගේන්නට ඕනේ, පැහැදිලි ලෙස බලය බෙදා හරින්න ඕනේ, ඊළඟට කේන්ද්‍රයේ බලහෞරුකාරීත්වය ඇති කරන්න ඕනේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් හදන්නට ඕනේ. ඒ විදිහට පැහැදිලි යෝජනා අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව කනගාටුයි කියන්න අපිව පැත්තක තියන්න අපේ යෝජනාව නෙවෙයි APRC ඒ කියන්නේ සර්වපාක්ෂික නියෝජිත කමිටුවේ තිස්ස විතරණ ඇමතිතුමා එම කමිටුවේ සාකච්ඡා කරපු සාකච්ඡාවේ ගත්ත තීරණවල සාරාංශයක් ගිහිලා ජනාධිපතිතුමාට ඉදිරිපත් කෙරුවා. ඒ පිළිබඳව අද වෙනතුරු කිසිම ප්‍රතිචාරයක් දක්වලා නැහැ. ජනාධිපති කාර්යාලයේ ජනාධිපති ලේකම්වරයා කියනවා තමන්ට ලැබුණේවත් නැහැ කියලා. ඊට පස්සේ ප්‍රකාශයක් කළා තිස්සවිතරණ ඇමතිතුමාගේ. අයි මමනේ ගිහින් දුන්නේ ජනාධිපතිවරයාට කියලා. ඉතින් එවැනි කනදගාටුදායක තත්ත්වයක් තමයි තිබෙන්නේ. ඒ සංවාදයේ සහභාගී වුණ ශ්‍රී ලංකාවේ නීති විශාරදියක වන ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ඔස්ට්‍රේලියාවේ කෙටි සංචාරයක් සඳහා පැමිණ සිටිනවා.